කතා කරන කූඹියක දැකලා තින්නේ කතාවල විතරයි. ඒක වෙන්නත් ඕනි හැම තමයි. කොහොම නමුත් මේ කියන්නේ කතා කරන කූඹි දූපතක් ගැන කතාවක්. පුංචි නාරංගෙඩියක් වගේ හැඩේ තියෙන කොළපාට පිරුණු ලස්සන දූපතක කූඹි කැලාවක් තිබුණා. ඒ කූඹි කැලේ කළු කූඹි, තෙල් කූඹි, නයි කූඹි, පැණි කූඹි වගේ නානක් ප්‍රකාරයේ කූඹි ජීවත් වුණා. කොහොම වුණත් මේ හැම කූඹියෙක්ම පාලනය වුණේ කූඹිපති කෙනෙක් යටතේ. ඉතින් මේ කූඹිපතිගේ ලොකුම වගකීම වුණේ මේ දූපත තමයි සතුටින් ඉන්නේ කියලා අනිත් දූපත් වලට පෙන්වන එක. කූඹිපති බලයටපත් වෙලා වැඩි කාලයක් නම් යන්න හම්බුනේ නැහැ. හැම දූපතකටම වගේ භයානක වසංගතයක් ඉතා ඉක්මනින් බෝ වෙන පටන් ගත්තා. මේ ලස්සන දූපතටත් ඒ වසංගතය සංක්‍රමණය වුණා. එදිනදා කැම් හොයාගත්ත කූඹි හැමෝටම මේ වසංගතයේ හින්දා බඩගිනින සිද්ධ වුණා. ඒත් එක්කම ඔන්න දූපතට ලොකු වර්ෂාවක් ඇදහැරෙන්න පටන් ගත්තා. දූපතේ සේනාධිපති හැම කූඹියෙක්ම උදේ හවස දැනුවත් කරන්න පටන් ගත්තා දූපතේ වසංගත තත්ත්වයේ එන්නේ නරකතර පත් වෙනවා කියලා. කූඹින්ට එළියට බහින්න තහනම් කළා. හැබැයි මේ කූඹි සේනාපතිගේ කියමන හැමෝටම පිළිපදින්න නම් බැරි වුණා. මොකද මේ කූඹින්ට සති ගණනක් බඩගිනින සිද්ධ වුණ නිසා මේක හින්දා කූඹි රංචු රංචු හැමතැනම කෑ ගහන පටන් ගත්තා. කූඹිපති මොකද කළේ? කූඹින්ගේ බඩ පුරවන්න සීනි කැටය ගානේ හැම කූඹියෙක්ටම බෙදන්න නියෝග කළා. දූපතේ පාලකයෝ දන්නේම නැතිව සීනි භාණ්ඩාගාරයේ හිස් වෙන්න පටන් ගත්තා. මේ වෙලාවේ කූඹිපති තමන්ගේ දූපතට ටිකක් දුරින් තිබුණු දූපතකින් මීපැණි නෞකාවක් ගෙන්න ගත්තා. ගහින් වැටුණු මිනිහට ගොන එන්න වගේ නෞකාව දූපතට ළඟා වෙද්දිම ගින්නක් ඇති වුණා. කූඹි සේනාපතිලා එකතු වෙලා දූපතට ගෙන ආපු ඒ මීපැණි නැව කොහොම හරි පරිස්සම් කරගෙන ට්‍රයි කරාට කාලේ ගුණේ නම් ඒකට ඉඩ දුන්නේ නැහැ. දූපතේ හිටපු මීලස්ස ගින්න නිවන ගොඩක් උදව් කළා. අවසානයේ දූපත අසලම නැව මුහුදුපත් වුණා. ඊට පස්සේ නැවේ තිබ්බ ඔක්කොම මීපැණි වෙරළට ගහගෙන එන පටන් ගත්තා. දූපතේ දාලා තිබුණු නියෝග ඔක්කොම පැත්තකින් තියලා පැණි කුඹි ටික පෙරළ ගාවට එකතු වෙලා සති ගානක් බඩගෙන හිටපු ඇරියස් එකලන් පටන් ගත්තා. ඒ වෙරළේ තිබුණු පැණි ඔක්කොම ටික බීලා. අපොයි පැය ගානක් යන්නත් කලින් මේ පැණි බීපු හැම කුඹියෙක්ම ඇඟේ පැණි වැඩි වෙලා මත් වෙලා තන තන වැටිලා හිටියා. මුළු දූපතේම මේ සිද්ධිය ට්‍රෙන්ඩින් වෙන පටන් ගත්තා. සිද්ධියට කුඹිපතිට හැම කුඹි වර්ගයක්ම චෝදනා කරන්න පටන් ගත්තා. එක් චෝදනාවක් වුණේ කූඹි ගොඩක් මත් වෙලා මැරුණ එක. අනිත් චෝදනාව සීනි වෙනුවට පැණි ගෙනාපු එක. කළු කූඹි, තෙල් කූඹි, නයි කූඹි, පැණි කූඹි දිගින් දිගටම චෝදනා කරත් කූඹිපති කිව්වේ නැහැ. පැණි කූඹි කරපු වැඩෙන් එදා ඉඳලා මේ කූඹි දූපත ගිනි ගන්න පටන් ගත්තා. ගිනි ගත්ත දූපතා පවු නිවන්න ඕනි කූඹි කියලා නම් ඒ දූපතේ කිසිම කූඹියෙක් තවම තේරුම් ගත්තේ නැහැ.